ඔයාලා හැමෝටම ආදරණීය ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා. හර්ෂිකා නවල YouTube channel එකට ඇවිල්ලා ඉන්න. ඉතින් නොඉඳුල් හාදු නවකතාවේ තවත් ආදරණීය රසබර කොටසක් අරගෙනයි මම අද ඔයාලා ගාවට ආවේ. ඉතින් කතාවත් එක දිගටම එකතු වෙලා ඉන්නවට බොහොම ස්තුතියි. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම වාගේ යාළුවත් ෂෙයා කරන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන් තාමත් තව මගේ channel එකට අලුතින් එකතු වෙච්ච යාළුවෙක් නම් වාට පුළුවන් වීඩියෝ එකට පහලින් තියෙන subscribe button එක click කරලා bell icon එක ඕල් කරලා තියාගන්න. එතකොට මම අලුතෙන්ම දාන කතාවේ අලුත්ම episode එක ඔයාගේ ළඟට ඉක්මනින්ම ගෙන්න ගන්න වාට පුළුවන් වේවි. ලතා වතු ටිකක් ගෙනත් මුණු ටිහෙපා. වරුණගේ අම්මා කිසිම හැඟීමක් නැති ගෑණියෙක් වගේ කිව්වා. දහම්ට නම් ඒ වචන හන් ඉන්න තරමක් අපහසු වුණා. ඇයට ආදරේ කළා නොකළා ඔහුට කිසි කෙනෙකුට එහෙම වෙන එක බලන් ඉන්න බැරි වුණා. වරුණගේ අම්මගේ වචනෙට අවනත වෙලා වතුර එකක් අරන් ඇවිත් පිණිදිගේ මූණට බින්දු දෙක තුනක් ලතා ඉහුවා. තරමක කෙටි වෙලාවකින් පස්සේ පිණිදි යාන්තම් ඇස්පියන් එසෙව්වා. දහම්ගේ හිතට ටිකක් හරි සැනසීමක් ආවේ දැන්. ඒත් වරුණගේ අම්මගේ ඇස්වලින් පිටවෙන ගිනි පුලිඟු දෙකපු දහම් තේරුම් ගත්තා පිණිදි ගැන ලොකු කේන්තියකනේ ඇයි ඉන්නේ කියලා. බලන් යදි පිණිදිගේ තැඟිලේ ටිකක් නැති ගානනේ. වරුණගේ අම්මා දහමුත් ලතා තිදිරි පිටදිම කිව්වා. ඒත් පිණිදි වචනයක්වත් කතා කිරුවේ නැහැ. ලතාත් යන්න ගිය සද්දයක්වත් නැතුව. දහම් අද වැඩ නැද්ද? ඒ අතරේ වරුණගේ අම්මා ඇහුවේ යටසින් දහම් දිහා බලලා. ඔව්. වරුණ කිව්වා එන්න එපා කියලා මේ ටිකේ. දහම් මෙහෙම කිව්වත් වරුණගේ අම්මගේ ඇස්වල තිබුණේ සැකයක්. හරි හරි දහම් යන්න දැ. මටයි පිණිදිට පොඩි කතාවක් තියෙනවා කියලා අහංකාරකමින් නිතුව ඇය කියද්දී පිණිදි පිටුපා යන්නට සැරසෙන දහම් දිහා බැලුවේ හරි අසරණ විදිහට. ඔහුට ඒ බැල්ම අඳුනගන්න අපහසු වුණේ නැහැ. ඒත් අමාරුවෙන් වුණත් ඔහුට ඇයව එතන තනි කරලා යන්න සිද්ධ වුණා. එහෙනම් පිණිදි ගිහින් ඇඳු ටික ලෑස්ති කරගන්න. තමුන්ගේ පුතාගෙන් ඇය විඳින අමානුෂික වේදනාව දැන දැනත් ඇයට පිණිදිට කටක් ඇරලා එහෙම කියන්න පුළුවන් වුණේ කොහොමද කියලා පිණිදි හිතුවේ හදවතම පාරවගෙන උඩු දුවන වේදනාවකින්. දෙතොල තදින් හපාගෙන පිණිදි කාමරේ දිහාට යන්න ගියේ ඇස් දෙකේ කඳුළුත් පුරෝගෙන. පිණිදි කාමරේ දොර අරින්න හදද්දිම දහම් ඇයට කතා කෙරුවා. ඇගේ මුවින් එක වචනයක් පිට නොවුනත් ඒ ඇස්වල තිබුණු බැල්මේ දහසක් දේවල් ලියවිලා තිබුණා. එහිමේ ඔහුගේ වචනවල තිබිච්ච ආදරේ ඇයට ලොකු බරක් වගේ දැනුනේ. මට වරුණ ඉන්න ගෙදරට යන්නලු දහම්. ඇය අඬාගෙන වගේ කියද්දී දහම්ගේ හිතට මොකක්ද වගේ වුණා. එන්නකො මෙහෙන් ඉඳගන්නකො. දහම් සීරුවට කාමරේ දොර ඇරලා ඇය වෙක්කගෙන ගිහින් පුටුවක වාඩි කෙරුවා. මට බයයි දහම්. ඇගේ කඳුළු අලුත් උනේ දහම් බලාගෙන ඉද්දිම. අනේ පිණිදි අඬන්න එපා කියලා දහම් දෝතින්ම ඇගේ මුහුණ අල්ලගත්තා. මට බෑ දහම් වරුණ ගාවට යන්න. මට බෑ. ඇයි කිවි නින්නට වුණා. ඒ හැඬුම් දිහා බලාගෙන ඉන්න බැරි තරම් දහම්ගේ පිළිමි පපුව රිදුම් දුන්නා. අනේ මට ඔයාව නවත්ත ගන්න පුළුවන් නම් බැනික. ඔහු ඇයව සිය පපුවට තුරුළු කරගනිමින් කිව්වා. ඇයත් ඒ ආදරබර පපුවට බර වෙලා හුස්මක් පාසා ඉකි ගැහුවා. මට ඔයාට යන්න කියලා කියන්න බෑ මැනික. ඌ අමනෙක් කියලා මං දන්නා. මට තනියම ඔයාව යවලා මේ නිදහසේ ඉන්න පුළුවන් කියලා හිතුවද? දහම්ගේ වචනවල රිදුම පිණිදිට වඩාත් අදින් දැනෙන්නට වුණා. මේක මට උරුම දෙයක් වෙන්නේ නැති දහම්. මේක මගේ කරුමේ. ඒ කඳුළු වල තිබුණු අසීමාන්තික වේදනාව ඇයට වෙන කියන්න හිටියෙත් ලතා විතරයි. ඒ ඇරුණහම දහම්ගේ ආදරේ විතරයි ඇයට සැනසීමකට තිබුණේ. පිණිදි අමාරුවෙන් නැගිටලා ගිහින් ඇගේ ඇඳුම් බෑගේ අල්මාරි උඩින් අරන් බිමට තිබ්බා. තප්පරයක් තප්පරයක් පාසා ඇගේ හිත කකියන්න පටන් ගත්තා. පැත්තකට වෙලා ඇය දිහා ඍජු බැල්මින් බලන් ඉන්න දහම් ගැන ඇයට දැනුනේ ලෝභකමක්. ඇය අල්මාරියේ පැත්තක නවලා තිබුණු ඇඳුම් ටික ආයෙම පැත්තකට විසි කරලා දුවන් ඇවිත් දහම්ගේ වතේ දැවටුණා. ඕනෙම ගෑණියක් කැමති පිරිමියකින් උතුරන්න ආදරේ විඳින්න, ශෘංගාරයේ අසීමාන්තිකව විඳගන්න. පපුව පලාගෙන එන ඍදුම් වලින් මිරිකිමින් ලේ රස දැනෙන වේදනාවෙන් දැවෙමින් ඉන්න
කිසිම ගැහැණියක් කැමති නැහැ. තහම් ඇගේ බඳවට අත් දෙකම යවලා ඇයවසිය පපොඩ තුරුළු කරගත්තේ ඇගේ ලැම කිටි කිටියේ ඔහුට තද වෙද්දි. මගේ නේද මැනික? ඔහු ඇහුවේ උගුරෙන් වගේ. එක පාරක් ඔයාගෙම කරගන්න අත්තරම් වරුණගේ හුස්මක්වත් මේ පපුවට ආය වැටෙන්නේ නෝදී. මා ඔයාගෙම කරගන්න දහම්. පිනිදිගේ ගැහැණු හිත කරන ඒ ආයාචනය දහම්ගේ තුරුණු පිරිමි හිත දමනය කරන්න බැරි තරම් ඇවිලෙන්න පටන් ගත්තා. ඇගේ කාමරයේ දොරාගුළු දැමූ දහම් එහෙමම ඇයව දෝතින්ම ගත්තා. ඇගේ හුස්ම පවා තදින්ම ඔහුගේ මුහුණට වැදෙන තරම් ඒ සුසුම් දඟකාර වුණා. දෙතොල් උණුසුම් වුණා. ඇගේ කෙහෙරැල්ලක් පාසා ඔහුගේ ඇඟිලි තුඩු දිවගියේ සෙනෙහසින්. ඇගේ නල්ල මතින් තැබූ ඔහුගේ දෙතොල් ගෙලදිගේ සියුම්ව ඇගේ ළමතෙක් මෘදුව දිවගියා. අන් සතු ඇගේ හදවත ඔහුටම පමණක් අයිති මේ උණුසුම් සුයාමයේදී ඔහුගේ ඇඟිලි තුඩු වලින් ඇගේ වතරැඳි ඇඳුම් ලිහී ගියා. කාලයක් පුරා වරුණගේ ක්‍රූර සැපුම් පහරවල් වලින් පිරුණු ඇගේ ලැම දහම්ගේ උණුසුම් නොයිඳුල් හාදුවෙන් තෙත්තුණා. ඇගේ සියුම් නාරි රේඛාවන් දිගේ වැතිරුණු ඔහුගේ සුසුම් ඇගේ හිත නොයිඳුල්ව ශෘංගාරයෙන් මුසපත් කරන්නට තරම් සමත් වුණා.